දැන් සිග්නල් හර්බල් 99ක් විශ්වවිද්‍යාල සමග සටන් කරයි. අද මේ රටේ පාර්ලිමේන්තුවෙන් පත්වෙච්ච ජනාධිපතිවරයා එතුමාගේ ඉදිරි වැඩපිළිවෙල ගැන කතා කරා. මම හිතන්නේ එතුමාට ඕනකම තිබ්බා තමන්ව පත් කරගන්න ජනතාවගේ ඡන්දයෙන් නෙමෙයි ආවේ. පත් කරගන්න කටයුතු කරපු මන්ත්‍රීවරුත් ඒ වගේම මේකට උදව් කරපු රාජපක්ෂවරුන් සන්තෝෂ කරගෙන මේ රටේ ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ කියලා තමයි එතුමායි කතාවෙන් කියුනේ. මම මතක් වෙන්නේ එතුමා 2015 යහපාලන ආණ්ඩුව ගෙනේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ කතාවම තමයි එතුමා කරේ. නමුත් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන දැවන ප්‍රශ්නවලට එතුමා කොහොමද විසඳුම් දෙන්නේ? එතුමායි කතාවේදී කිව්වා දෙසැම්බර් මාසේ වෙනකන් තෙල් පෝලිං වල ඉන්න වෙයි කිව්වා. තෙල් අර්බුදයට විසඳුම් දෙන්න බැරි වෙයි කිව්වා. ඒ කියන්නේ ළමයි ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ දෙසැම්බර් වෙනකන්. රාජ්‍ය සේවය මේ රටේ නිෂ්පාදනය කර්මාන්ත හරියට ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා දෙසැම්බර් වෙනකන්. සංචාරකයාවත් සංචාරකින්ට ගමන් යන්න එන්න බැරි වෙනවා. එහෙනම් ප්‍රධාන ප්‍රශ්න ගැන එතුමා යම් උත්තරයක් දුන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ එතුමායි කතාවෙම කියවුනේ කොහොමද පරණ දේවල් අමතක කරමු කිව්වා. පරණ දේවල් අමතක කරන්න බෑ. මේ රටේ තරුණ තරුණියෝ සැබෑ අරගලයේ කරපු උදවිය කිව්වේ හොරකම් කරපු අය අල්ලන්න ඕන. නමුත් මෙතන හොරකම් මේ රටේ මේ තත්ත්වයටපත් උනේ වැරදි තීන්දුව වැරදි කර්මනාකරණය ජනතාවගේ සම්පත් මුදල් කොල්ල කාපු නිසා කොමිස් කහපු නිසා. එතුම කොහෙවත් ජීවෙන්නේ නැහැ. අපි දන්නවා පැහැදිලි කතා කීපයක් තිබ්බා චීන පෝරණව සීනි වලින් හොරකම් කරපියවා. ඒ හොරකම් කරපම එකක් දෙකක් විතරයි කිව්වේ. ඒව ගැන එතුම අගමැති වෙලා හිටපු කාලේ ෆයිල් 100 ගානක් තියෙන හොරකම් කරපියවා. ඒවට ක්‍රියාමාර්ග ගන්නවා කියලා කොහෙවත් එතුමා කිව්වේ නැහැ. ඒ කියන්නේ එතුමාට රාජපක්ෂ පාලනයත් රාජපක්ෂ පාලකිනුත් රාජපක්ෂ මන්ත්‍රීවරුනුත් සන්තෝෂ කරන්න ඕන කතාවක් කිව්වේ. ඒ වගේම ජනතාව දිගින් දිගටම කිව්වා මේ රටේ සියලු ආගමික ඉල්ලීම් කරා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විශාල කාර්යභාරයක් හැමෝම බලයට එන්න ඉස්සලා මේකට අවශ්‍ය පියවර ගන්නවා කියලා. එතුමාගේ කතාවේ කොහෙවත් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කිව්වේ නැහැ. එතුමා බෙදා වෙන් කරා අරගලය ගැන කිව්වා. අරගලයේ සාමකාමී කාණ්ඩායමයි අරගලයේ ප්‍රචණ්ඩත්වයයි. අපි ප්‍රචණ්ඩත්වයට කැමති නැහැ. නමුත් අරගලයේ සැබෑ අරගලකරුවන් සාමකාමීව කරේ. ඒ අරගලකරුවනුත් අද අත්අඩංගුවට ගන්නවා. සමහර තැන්වල බස් හරස් කරලා සමහර අය අත්අඩංගුවට ගන්න. විශ්වවිද්‍යාල ළඟ CID එක STF එක පොලිසිය දාලා තියෙනවා. අපි දන්නවා රටේ නීති හා සාධාරණත්වයේ තියෙන ඕන. නමුත් සාමකාමී මිනිස්සු පිටිපස්සේ එලවන්න බෑ. අපි කියනවා එතුමගෙන් කරුණා කරලා මේ සැබෑ අරගල කරුවන් සාමකාමී අරගල කරුවන්ට වෙන කරදර නවත්තන්න කියලා අපි කියනවා. ඒ වගේම අපිට අනිත් එක තමයි දැවෙන ප්‍රශ්න ගැන බඩු මිල අහස උසට නැගලා එහෙනම් ජනතාව ජීවත් කරවන්න යම් දෙයක් කරන්න. ඒක ගැන එතුමා උත්තරයක් කිව්වේ නැහැ. එතුමා බොහොම දීර්ඝකාලීන සැලසුම් ගැන කිව්වේ. දීර්ඝකාලීන සැලසුම් ආණ්ඩුවකට තියෙන්න ඕන. ඕක තමයි 2015 වෙච්ච දීර්ඝකාලීන සැලසුම් ගැන. ඉතින් ඒ කතාවම කරලා හරියන්නේ නැහැ. එතුමායි කතාවේ වැරද්දක් නැහැ. නමුත් ජනතාවගේ දැවෙන කාලීන ප්‍රශ්න වලට උත්තර නැති එකයි අපි බැලුවේ. එහෙමනම් අපි එතුමාට කියනවා කරුණාකරලා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ජනතාව ඉල්ලුම් කරපු ප්‍රශ්න වලට උත්තර දෙන්න. අරගලයේ ප්‍රචණ්ඩත්වය නෙමෙයි අරගලයේ සාමකාමී අරගලකරුවන් ඉදිරිපත් කර කාරණා කීපයක් තිබ්බා. ඒවා ගැන මේක සඳහන් වෙලා තිබ්බේ නැහැ. සඳහන් වෙලා තිබ්බේ නැහැ. කෝක නමුත් රට ගොඩ ගන්න ඕනම කටයුත්තකට අපි සහයෝගය ගන්න දෙන්න ලෑස්ති.
හැබැයි අපිට බලන්න වෙනවා මොකද ක්‍රමය කියන එක. එතුමාද බොහොම උත්සාහ කළා දෙපැත්තම කොහොමද කරන්න කියලා. දැන් එතුමා දැනගන්න ඕනේ මේ රට කඩා වැටුනේ 2019 පස්සේ මෙච්චර අගාධයකට කඩා වැටුනේ ඒකට විත්තිකාරීන්ට අවශ්‍ය දඬුවම දෙන්න ඕනේ කියලා අපි යෝජනා කරනවා. අපි සර්වපාක්ෂික සමුළුවට ජනාධිපතිතුමා අපේ පක්ෂ නායකතුමා ඇතුළු පක්ෂයට ආරාධනය කරලා තියෙනවා. ඒ අපි එතුමා මුණ ගැහිලා රට වෙනුවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්නේ අපිට බලනවා මේ මොඩල් එක මොකද්ද කියන එක. අපිට බෑ ඉස්කෝලේකට අස්සම් කරන්න. ඉස්සලා මේ ක්‍රමය මොකද්ද කියලා බලනවා. මේ කොහොමද කරන්නේ කියලා බලනවා. අපි රට වෙනුවෙන් ඕන කාරණයකට ඉදිරිපත් වෙන්න කැමති තනතුරු දානාන්තර ගැන අපි කල්පනා කරනවා.